ශ්‍රී ලංකා මහජන උපතක් කොමිෂන් සභාවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගාස්තු සංශෝධන යෝජනාවලිය පහුගිය බ්‍රහස්පතින්දා කියන්නේ 24 වෙනිදා බාර දුන්නා. ඒ ගාස්තු සංශෝධන යෝජනාවලියෙන් ඉදිරිපත් කරලා තියෙනවා සමස්ත පාරිභෝග කාණ්ඩවලට 104%/11 අතර ප්‍රමාණයකින් ගාස්තු අඩුවීමක්. මේ අතර වසරකට හතර වතාවක් සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය වසරකට දෙවතාවක් සිදු කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. පහුගිය රජයෙන් ක්‍රියාත්මක කළ වසරකට හතර පාරක් එහෙම නැත්නම් ගාස්තු සංශෝධන ක්‍රියාවලිය කළ යුතුයි කියන එක දැන් ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කරනවා. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසුයි. වසරකට දෙපාරක් තිබුණු ක්‍රමයට නැවත යමු කියන යෝජනාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මහජන කොමිසම සභාවේ කාර්ය මණ්ඩලය දැන් අධ්‍යනකට ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙන දතවල නිරවද්‍යතාවය, ඒ වගේම දත්වල සාධනීය තත්ත්වය, ඒ වගේම ඉදිරිපත් කරලා තියෙන යෝජනා මේ ගාතු සමීකරණ රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලතාවය පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. එහි ලැබෙන වාර්තාව සහ විදුලි බල මණ්ඩලයෙන් නැවත අපි තොරතුරු ලබා ගත යුතු නම් ඒ පිළිබඳව සම්නිවේදනයක් කරනවා. ලබන සඳුදාට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්න අනතුරුව ඒ ලැබෙන අමතර තොරතුරු සමග මහජන උපදේශන සභාවේ තමන්ගේ යෝජනාව සකස් කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවයි මහජන උපදේශනය සඳහා උපදේශන පත්‍රිකාවක් සකස් කරලා මහජන උපදේශන ක්‍රියාවලිය ආරම්භ කරන්න තමයි ඊළඟ පියවර වෙන්නේ.